එක්සතරාභි එමිරාජයේදී පැවැත්වෙන ILT20 තරගාවලිය 21 වෙනිදා තරඟ දෙකක් පැවැත්වෙනවා. එහි පළවෙනි තරඟයේ 10 වන තරඟයේ විදිහට පැවැත්ුනේ ඩුබයි කැපිටල්ස් කණ්ඩායම සහ සාජා වෝරියර්ස් කණ්ඩායම අතර. ඉන් ඩුබයි කැපිටල්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා අපි දන්නවා. ඒ තමයි දසුන් ශානක චාමි කරුණාරත්න සහ ඉසුරු දාන. ඉතින් නමුත් අවාසනාවකට ඩුබයි කැපිටල්ස් කණ්ඩායමට තවමත් පළවෙනි ජයග්‍රහණයෙන් පසුව ජයග්‍රහණයක් සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනපේක්ෂිත සිදුවීමක් තමයි මේ තරඟයේදී සිදුවන්නේ. ඩුබයි කැපිටල්ස් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා. ලකුණු 177යි කඩුලු 4යි ජෝරු නොදෙවි ලකුණු 80ක් පන්දු 54කදී ලබා ගන්නවා. 6 පහරක් සහ 4 පහරවල 8ක් සමගින් වේගය 148යි. නායක රෝමන් පන්දු 27කදී 44ක්, 6 පහරයි 4 පහරවල 5යි වේගය 162යි. ලෝරන්ස් 34ක් පන්දු 28කින් ලබා ගන්නවා. දසුන් ශානක සහ චාමික කරුණාරත්න ඉසුරු දාන කවුරුත් පන්දුර පහර දුන්නේ නැහැ. මොකද කඩුලු 4ක් විතරයි දැවි ගියේ. ලකුණු 177යි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝකර්ස් නවින් උල්හාට් කඩුලු දෙක බැගින් ලබා ගත්තා. පිළිතුරු වීම නොසිතූ පරිදි යාපනයේ කණ්ඩායමට ක්‍රීඩා කරපු ටොම් කැඩ්මෝ නැතම් වරකදී නමක් නිර්මාණය වුණු කොලකැඳ කැඩ්මෝ විදිහට. ඉතින් කැඩ්මෝ ලකුණු 106ක් නොදෙවි ලබා ගන්නවා. විශිෂ්ට පිති ප්‍රහාරයක් පන්දු 47කදී 6 පහරවල්ම 6ක් එල්ල කරනවා. 4 පහරවල් 10යි 225යි වේගය. ඉතින් එම ඉනිම නිසා තමයි ඩුබයි කැපිටල්ස් කණ්ඩායමට ජයග්‍රහී අවස්ථාවක් ගිලිහ යන්නේ. පන්දු වාර 14යි පන්දු 4කින් සම්පූර්ණයෙන්ම තරඟය අවසන් කරනවා කඩුලු 3ක් පමණ දැවි. බෙන්ලි අවසානයේ නොදෙවි ලකුණු 29කුත් ලබා ගත්තා. ඉනිමේ වේගය 12.4ක් විදිහට තමයි සඳහන් වන්නේ. ඉතින් කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ තරඟේ ජයග්‍රහණය කරවා ගන්නට. ඉසුරු උදාන පොඩි ආබාධයකට ලක්වන උඩ පන්දුවක් රැකීමට ගොස් ඔහු පන්දුවර දෙකක් ලකුණු 24කට යවුවා. චාමික කරුණාරත්න පන්දුවර 3යි පන්දු 4යි 39කට 1 කඩුල්ලයි. රාජා කඩුලු දෙකකුත් දාවා ගත්තා. ඉතින් කොහොම වුණත් අවාසනාවන්ත ලෙස දසුන් ශානකලාට තවමත් පළවෙනි තරඟයෙන් පසුව අවසාන තරඟ තුනේදී ජයග්‍රහණයක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ඒ අනුව ප්‍රසාද ලකුණු පූර්වය ඔවුන් තවමත් සිටින්නේ පස්වන ස්ථානයේ. ඉතින් තරඟයේ වීරයා බවට පත්වන්නේ කැඩ්මෝ. ඉතින් අයිල් තරඟාවලියේ පිට පිට දින දෙකකදී නැත්නම් පිට පිට තරඟ දෙකකදී ශතක දෙකක් වාර්තා වීම විශේෂත්වයක්. මොකද නමෝන තරඟයේදී ඇලෙක්ස් හෙල්ස් ඉතිහාසයේ පළවෙනි ශතකය වාර්තා කරා. දහවන තරඟයේදී ටොම් කැඩ්මෝ දෙවන ශතකය වාර්තා කරනවා. මේ දෙදෙනාම එංගලන්තෙන් බිහිවුණු ක්‍රීඩකයන් වීමත් අනෙක් විශේෂතම සිදුවීම. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.